සඳුන්ට යම් කිසි හීනයක් තියෙනවා. මගේ ටාගට් එක ලංකාවේ ඩොමෙස්ටික් වන් ඩේ වල අඩුම පන්දු ගානකින් ශතකේ වර්තා කරන්නේ. කොහොමද මානසික මට්ටම ක්‍රීඩකයෙක්ට බලපාන්නේ තමන්ගේ දක්ෂතා දක්වන්න? ආයුබෝවන් ෆිට් ලයිෆ් ටැලන්ට් ටොක්ස් වලට අද අපිත් එක්ක එකතු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වුණු දක්ෂ මිඩල් ඕඩර් බැට්ස්මන් කෙනෙක් එක්ක සඳුන් වීරක්කොඩි. සඳුන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. සඳුන් කියන්නේ දැන් සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වුණේ දකුණු අප්‍රිකාවේ පැවතිච්ච තරඟ සංචාරයකදී තමයි 1550 තරඟවලදී තමයි සඳුන් වීරක්කොඩි ජාතික කණ්ඩායමට එකතු වුණේ. ඒ තරගයේදී දෙවනි තරගයේදීම සඳුන් වීරක්කොඩි ලකුණු 50ක් ගැහුවා, හාෆ් සෙන්චරි එකක් ගැහුවා. සඳුන් කියන කොට මේ තරගය විශ්ව. ඇත්තටම මගේ ජීවිත තරගයේ හාෆ් සෙන්චරි ලබා ගන්න ලැබුණ එක මට ඇත්තටම සතුටුයි. ඒ තරගයේ හැබැයි මට දිනවන්න chance එකක් තිබ්බා. නමුත් අවසනාවට මගේ පඩුව දැවේ ගියාට පස්සේ මට මේ තරගය ජයග්‍රහණය කරලා ගෙනියන්න බැරි වුණා. ඉතින් මට ඒ සතුටත් එක්ක පොඩි දුකක් තියෙනවා මේ තරගේ ජයග්‍රහණය කරන්න බැරි වෙච්ච එක. සඳුන් රැස් කරපු ලකුණු 52 සුවිශේෂීකම තමයි මේ තරගයේදී සඳුන්ට එක පැත්තකින් පීඩනයක් තිබුණා. එක පැත්තකින් ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම. අනෙක් පැත්තෙන් තමන්ගේ දෙවනි තරගය. අනෙක් පැත්තෙන් ලකුණු 368ක සාගට් එකක් තමයි චේස් කරේ. එතෙන්දී සඳුන් අනිවාර්යයෙන්ම මේ මැච් එක දිනන්න තමන්ගේ රෝල් එක ප්ලේ කරන්න. නිකන් ගහපු ලකුණු 52ක් නෙමෙයි මේ පීඩනයක් යටතේ තමයි සඳුන්ෙම ලකුණු 52 රැස් කළේ. සඳුන්ට අපි මේ තරගය ගැන විස්තරව ලකුණු 80% ගාන ලබා ගත්ත මේක. ඉතින් අපි ඊට වඩා වැඩි කරුණක් අතු කරන්න අවශ්‍ය වෙනවා. මොකද සඳුන් කණ්ඩායමට එකතු වුණා. ඒත් එක්කම සඳුන්ගේ අවශ්‍යතාවය තියෙනවා කණ්ඩායමේ රැඳී සිටින්න. ඒ කෙසේ වෙතත් සඳුන් ගැහුවේ මේ ඉනින් එක ප්ලේ කළේ තමන්ගේ නැචරල් ගේම් එක ගැහුවේ. ස්ට්‍රෝක්ස් වලට ගියා, බැක් ස්පීඩ් එක හොඳටම තිබ්බා. වෙන් පානෙල්ට ඉස්සරහන් හැගෙවුවා, ඊසි එෆර්ට්ලස් හැගෙවුවා. ඒ වගේ තමන් කිසිම පීඩනයක් නැතුව තමන්ගේ නැචරල් ස්ට්‍රෝක්ස් වලට ගිහිල්ලා ගහපු ඉනින් එකක් විදියට තමයි අපි දැක්කේ. මේ කොහොමද මේ විදියට හැදගෙවුනේ? මොකද තමන්ගේ නැචරල් ගේම් එක ගෙවුවේ කොහොමද? එකපාරටම ටීම් එකට ඇවිල්ලා එෆර්ට්ලස් විදියට ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවියෝ කොහොමද ඒක ලකුණු රැස් කළේ? ඒකට හේතුව මම මොන මැච් එක සෙල්ලම් කරත් මම නැචරල් ගේම් එක තමයි ප්ලේ කරන්නේ. ඉතින් මට මම ඇත්තටම මේ නැදට ගියාම මම ඉස්සරහින් ඉන්නේ කවුද, එහා පැත්තේ ඉන්නේ කවුද කියලා මම පොඩ්ඩක් දන්නේ නැති එකයක් මගේ තියෙනවා. ඒකයි තවත් මම දැන් මතක් කරන්න ඕනේ. මට පළවෙනි තරගේ මම ක්‍රීඩා කරනකොට මට මතකයි මොන් කුලසේකරයි දුව මේ මම ඇතුළේ ලංකාවේ එතකොට ඒ ටීම් එක ගියේ, නැෂනල් ටීම් එක ගියේ මම වන් ඩේස් වලට ගියේ. එතකොට මම ගිහිල්ලා අද ගියා නම් පහුවදා තමයි මැච් එක තිබ්බේ. මම රෑ හොටෙල් එකට ගියා කලින් දවසේ. පහුවදා තමයි මම දැන් ටීම් එකත් මට හම්බුනේ. ඉතින් ඊපස්සේ මේ මැච් එකට මම ගියාම මට පොඩි අයියා කිව්වා මේ මල්ලි ක්ලබ් මැච් එකක් ගහනවා වගේ ගහපන්. වැඩි මුකුත් ඔලුවට ගන්න එපා. ඒක මට මේ මාර විදියට මේ හිතර වැදුනා. මම හිතර ගත්ත ඒ දේ නෝමල් මම මගේ ගේම් එක ප්ලේ කරා. මම ගහපු මැචස් දැන් සඳුන් ක්‍රීඩකයෙක් කිව්වම දැන් සඳුන් ප්‍රතිකරුවෙක් විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙන්නේ. සඳුන්ගේ මොනවා හරි දැන් ඕනම ප්‍රතිකරුවෙක්ගේ හිණයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරනවා. ඊට අමතරව ප්‍රතිකරුවෙක් විදිහට සඳුන්ගේ මොනවා හරි හිණයක් තියෙනවා. මම මේ ටාගට් එකට යන්න ඕනේ නැත්නම් මම මේ වගේ ප්‍රතිකරුවෙක් වෙන්න ඕනේ. ඒ වගේ මොනවා හරි හිණයක් තියෙනවා. හිණයක් කියන්නේ මම පොඩි කාලේ ඉඳන්ම මේ ෆලෝ කරපු ක්‍රීඩකයෙක් කියන්නේ मगे දැන් සඳුන් මතු කළේ ඉතාම වැදගත් කරුණක්. සඳුන්ට යම් කිසි හීනයක් තියෙනවා. සමන් ජයසූරිය වගේ දක්ෂ ප්‍රතිකරුවෙක් වෙනවා. සඳුන් හිතනවාද මේ හීනය ඔයාගේ මේ හීනය උදව් වුණා කියලා? ඔයාගේ මේ දක්වා දස්කම් දක්වා මොකද ඔයාට ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා මේ වගේ බැට්ස්මන් කෙනෙක් වෙන්න ඕනේ කියලා.
මම කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ දැනට නැති වුණාට මම ක්ලබ්ස් වලයි මම පාසලේ ක්‍රීඩා කරනකොටයි මම මේ විදිහට ක්‍රීඩා කරනවා මම ඒ ගේම් එකෙන් තමයි තාමත් සෙල්ලම් කරන්නේ ඉතින් මගේ ලොකු හිණයක් තිබ්බා මම ඒක මීට කලින් මේ YouTube channel එක කියලා තියෙනවා මේ මගේ ටාගට් එක ලංකා ඩොමෙස්ටික් 1 level අඩුම පන්දු ගානකින් සතකේ වර්තා කරන්න ඉතින් මම ඒක කියලා මාස දෙකක් අත ගියේ මම ඒක කරා ඉතින් මම හිතනවා මට ඒක උදව් වෙනවා අදට මම ගහන ගේම් එක ට මේ වාසියක් තියෙනවා ක්‍රීඩකේ පිටිකරුවේ දක්ෂ පිටිකරුවේ යම් කිසි අරමුණක් සහිතව තමන්ගේ ගමන් මග යාව ඒ ගමන් මග දිහාට යද්දී තමන්ගේ දක්ෂතාව දක්වන්න පුළුවන් මොකද තමන්ට යම් කිසි පැහැදිලි අරමුණක් තියෙනවා සඳු දැන් මේ හීනයට ඔයා දක්ෂ පිටිකරුවෙක් වෙන්න ජයසූරිය වගේ පිටිකරුවෙක් වෙන්න හැම ක්‍රීඩකෙක්ටම හීන තියෙනවා මේ දක්වා ඔයා මොනවද ඒ හීනයට ළඟා වෙන්න කළා තියෙනවා ඔයාගේ පැත්තෙන් මොනවද අරගෙන තියෙන එෆර්ට්ස් क्रीडा पत्ति मम मत हमेन हम तरंगे पुनस्कंत मे बलबल अभी कारण मत मम पूर्वांगे मगे उत्तर सीजन सीजन मम टीम तीन तब मगे बलबल मम
දින බැට් කරන්න ගත්තොත් ගන්න අපි දන්න අම්බු විකට් එක බැටින් විකට් එක. එතකොට පොඩ්ඩක් මෙන් ඔළුවට දාගන්න මේ වයනක ගතියක් නැහැ කියලා විකට් එක. ඒකත් එහෙමයි ඊට පස්සේ මම සබ් මැජර්ස් වල සෙල්ලම් කරන්නේ ඕපන් කරලා. ඉතින් මට අනිවාර්යෙන් පවර් ප්ලේ එකේ දෙන්නයි එළියෙන්නේ. ඉතින් ඩොට් බෝල් ගහලා ඉන්නම් බෑ. හැබැයි සමහරවිට හොඳ බෝල් හොඳ බෝල් කරන වෙලාවල් තියෙනවා. නමුත් මම දැනගන්න ඕනේ මේ හොඳ බෝල්ට කොහොමද ගහන්නේ. අපි ගොඩක් වෙලාවට හොඳ බෝල්ට රෙස්පෙක්ට් කරන්න ඕනේ. නමුත් මම හිතන විදිහට අපි වන් ඩේ ක්‍රිකට් එකක් ගහනවා නම් ටී20 එකක් ගහනවා නම් අපි හොඳ බෝල්ට පාරක් ගහන්න ඉගෙන ගන්න ඕනේ කියලා. මම මගේ ගේම් එක මම නෝට් ලේ කරනවා ඒක දෙක තියන්න වෙන දෙයක් නැහැ. ඉතින් මම බලනවා ඇටැක් කරන්න තමයි මගේ පළවෙනි මේ එක. එතකොට ඒක මම දන්නවා මගේ කණ්ඩායමටත් ඒක වාසියක් ඒක හැමෝම දන්නවා ඒක කෝචස් ලයින්න් දන්නවා ඒක මේ මම ඇටැක් කරන මට ඒ හැකියාව තියෙනවා. හැකියාවක් තියෙනවා හැබැයි මාව බැක් කරනවත් එක්ක කෝචස් ලා ලෝකේ දැන් තියෙන දත් ක්‍රිකට් එක 140 ට උඩ දැන් හැම ටීම් එකකම දාන කට්ටිය ඉන්නවා. ඉතින් අපි නැෂනල් ටීම් එකට ගිහිල්ලා ඉන්ටර්නැෂනල් මැචස් ප්ලේ කරනකොට අපි ලෑස්තිලා ඉන්නවා. එතකොට අපි ක්ලබ් ලෙවල් එකේ හැම ක්ලබ් එකකම නැහැ. හැබැයි නමුත් අපි ප්‍රැක්ටිස් කරන වෙලාව 140 ට 145ට මැෂින් එකේ බැක් කරලා ප්‍රැක්ටිස් වෙනවා. ඒක මැෂින් එකේ 140 මේ 80 60 ඒ විදිහට නේද තියෙන්නේ. ඒකට ඒ වේග වලින් කොයි ඒක සාමාන්‍යයෙන් 85ට උඩ 85ට උඩ තමයි ගොඩක් බැක් කරන්නේ බැක් කරලා. සමුන් දැන් මීට අමතරව දැන් ඔයා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉන්න ක්‍රීඩකයෙක් විදිහට අන්තර්ජාතික ප්‍රතිකරුවන් අධ්‍යයනය කරනවා ඇති. සඳුන් මේ වෙන විට අන්තර්ජාතික තරඟවල රැඳිලා ඉන්න ප්‍රතිකරුවන්ගෙන් කැමතිම ප්‍රතිකරුව කවුද දැනට ප්ලේ කරන ප්‍රතිපක්ෂවලට දැනට මම ලංකාවේ නෙමෙයි මම ලංකාවේ වලට ප්‍රශ්නයක් අහන්න බෑ මේ හින්දා අන්තර්ජාතික බැට්ස්මන්ලගෙන් කැමතිම බැට්ස්මන් කවුද ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස් එක ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස් එක මම බට්ලර්ට කැමතියි බට්ලර්ට කැමතියි එතකොට ඉන්නේ මේ මෝගන්ට කැමතියි මේ දෙන්නගේ ගේම් එක මම කැමතියි अवश्य इंटरनेशनल मैचेस पटांग ක්‍රීඩකයෙක් වුණාම තමන්ගේ දුර්වලතා හඳුනාගෙන ප්‍රතිකාරයක් වුණාම දුර්වලතා හඳුනාගෙන මේ දුර්වලතා කොහොමද මඟ හරවා ගන්නෙ මේ වගේ පන්දුවක් ආවොත් කොහොමද මේ පන්දුවට පහර දෙන්නේ ඒ වගේ පරිකල්පන හැකියාවක් සහ සිතීමේ හැකියාවක් තිබිය යුතුද ප්‍රතිකාරයක් නැත්නම් හැමදාම උදේට ප්‍රැක්ටිස් ගිහිල්ලා ප්‍රැක්ටිස් කරලා එනවා මැචස් ගහනවා හැමදාම එකම විදියට අවුට් වෙනවා ඒ විදිය තිබිය යුතුද ඒක ඇත්තට අවශ්‍යතාවයක් නැද්ද එතරම් අවශ්‍යතාවයක් නැද්ද සිතීමේ හැකියාව සහ පරිකල්පන හැකියාව वर्ग दिखाई महानशीलाइट टैलेंटेड महानशीला हार्ड वर्किंग
කරලා ඉන්නේ කෙනයි දෙන්නේ. එතකොට ටැලන්ට් එක කෙනා කොහොම හරි ඒක يعني යාට හැකියාව තියෙනවා ඒක ගහගන්න. හැබැයි අර මහන්සිලා ඉන්නේ කෙනා ඒක තවත් ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා තමයි මම දකින්නේ. මොකද يعني අපි කියනට වැඩිය යාට එයා දැනගන්න ඕනේ මගේ දුර්වලතාවය. ඒකට එයා හැදගෙන ගන්න මම කියන්නේ. හරි. දැන් අපි බැට්ස්මන් කෙනෙක් හිතන විදිය බැට් කරන්න ඕන විදිය ඔක්කොම කතා කළා මේ දක්වා. සමුන්ගේ දස්කම් ඩොමෙස්ටික් තරඟ වල කරපු දක්ෂම මේ දක්ෂතාව ගැන අපිට පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද? මම 3 day season එක ඉවර වෙනකොට හැබැයි අපි SSC කණ්ඩායම සුපර් 8 එකට ආවේ නැහැ. නමුත් ප්ලේට් එක අපි සෙල්ලම් කරා. 2020 පහුගිය සීසන් එකේ එතකොට මම මේකේ බැට්ස්මන් ලගේ 7 වෙනි දැනින් තමයි නතර කරේ ලකුණු 800යි. අපි ගන්නවා මේ මොස්ට් රන්ස් ගත්තොත් 7 වෙනි දැනින් තමයි මම ඉවර කරේ බැට්ස්මන් ලගේ. ඉතින් වන් ඩේ වල ගත්තොත් මම කිව්වා වගේ අර වේගවත්ම ශතකේ රැස් කරා. ඊට වගේ මම ඉනිංස් මම දැන් 6 වෙනි දින ඉඳලා ලකුණු 300 කට කිව්වෙ නේද. ඇවරේජ් එක 57 ලා මට මතක විදියට 2017 ජාතික කණ්ඩායමට එකතු වෙන පසු සමුන්න ජාතික කණ්ඩායමට එකතු වීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ සවුත් අප්‍රිකා දකුණු අප්‍රිකාන තරගාවලින් පසු. හැබැයි සමුන් නිරන්තරයෙන්ම ඩොමෙස්ටික් තරගවල තමන්ගේ දක්ෂතාව දැක්වුවා. වේගවත්ම ලකුණු 100ට හිමි වාර්තාව තියෙන්නේ සමුන් විලක් කුඩිට. ඊට අමතරව ඇවරේජ් එක ඒ හැම දෙයකින්ම සමුන් දක්ෂතාව දැක්වුවා. සමුන් අනික් කරුණු තමයි ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරනකොට अंतर्जाति හැබැයි ඉන්දියාව බංගලාදේශයේ ඒ වගේ කණ්ඩායම් අනිවාර්යයෙන්ම මේ ලකුණු ගන්න يعني රන්ස් ගැප්පක වැඩි වුණොත් මේගොල්ලෝ කොහොම හරි ටාගට් එකට යනවා. දැන් පාණ්ඩ්‍ය, ශ්‍රේයස් අයර්, ධෝනි ඊට පස්සේ මොහමඩ් උල්ලා බංගලාදේශ කණ්ඩායමේ කොහොමද මේ පිටිකරුව දැන් ඉනින් එක බිල්ඩ් අප් කරලා ඊට පස්සේ ඇක්සලරේට් කරන්නේ කොහොමද? මොකක්ද මේ දක්ෂතාවයට හේතුව? ඒකට මම දකින්න එක හේතුව සමාන එකක් එක්ස්පීරියන්ස් එක उदाहर අවස්ථාවක් දුන්නා IPL වල කලින් සහ IPL තරගාවලිය තුල. ඉතින් මේ විදිහට තමයි ක්‍රිකට් වටපිටාව අවට රටවල ක්‍රිකට් ක්‍රීඩාව කෙරීගෙන යන්නේ. සමුන් ක්‍රිකට් වලින් පරිපාලිනව කතා වෙනවා මේ දවස්වල ක්‍රිකට් ෆෑන්ස්ලා ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ මේ මානසික මට්ටමට. කොහොමද මානසික මට්ටම ක්‍රීඩකයෙක්ට බලපාන්නේ තමන්ගේ දක්ෂතාව දක්වන්නේ? දක්ෂතාව අතර වෙන්න අනිවාර්යයෙන්ම මානසික නිරෝගීල තියෙන්න ඕනේ. मानसिक मटम किया ආගමකට යනවා දැන් අපි පිච් එක මැද්දට ගියාම ඇත්තටම අපි නෙට්ස් වල ප්ලේ කරලා තියෙනවා පිච් එක මැද්දට ගියාම බෝල ගොඩක් වේගෙන් එනවා එතෙන්දී බැට්ස්මන් කෙනෙක් බලන්නේ එන බෝලට ෆේස් කරා ගහන්න
තොර එතෙන්දී තමන්ට සෝෂල් මීඩියා වල මේ වගේ දේවල් කියනවා මේ වගේ ප්‍රහාර එල්ල කරනවා ඕවගේ දේවල් මම හිතන්නේ ඉතට එන්නේ නැහැ. ඉතින් හැබැයි එක පැත්තකින් අපි කියනවා මානසික මට්ටම බලපානවා කියලා. එතෙන්දී පිච් එක මැද්දට ගියාම ප්ලේ කරන්න ප්ලේ කරනකොට වෙන දේවල් ඔළුවට එනවාද ඒ එතන පොඩි ගැළපීම මොකක්ද ඒක? ඒක මෙහෙම ඒක දෙකක් තියෙනවා. අපි කියනවා අපි සමහර කාල තියෙන ලකුණු රැස් කරගෙන ඉන්නවා. එක දිගට ලකුණු ගන්නවා. එතකොට අපිට අපි ෆ්‍රී එකේ අපි සෙල්ලම් කරනවා. සමහරවිට අපි ෆේල් වෙන කාල වලට අපි අපි වුණත් පොඩ්ඩක් හිතනවා මේ ෆේල් වෙන්නේ. එතකොට අපි සමහර නෙගටිව් දේවල් උඩට දාගන්නවා. ඉතින් මැදදී මම කියන්නේ මේ දේවල් අමතක වෙන්න ඕනේ. නමුත් සමහර මතක් වෙන වෙලාවල් තියෙනවා. මොකද මේ මැච් එක දැන් අපි දන්නේ ඊළඟ එතකොට ඊළඟ මැච් එකේ chance එක හම්බෙයි. එතකොට අපි මම ඊළඟ මැච් එක ගහගන්නේ කොහොමද? ඒ වගේ දේවල් ෆේල් වෙන කාලේ ඔළුවට එනවා. ඒක තමයි මානසික වැටලා දැන් ක්‍රීඩා තරගයකදී සම්මු කොහොමද පීඩනය කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද පීඩනය කියන එක සමහරවිට ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්න ඔයගොල්ලෝ බැක් කරන දිහා ලකුණු අවුට් වෙයිද ඔවගේ පීඩනයක් කියත් තියෙනවා. එතකොට ඔය ක්‍රීඩා තරගයක ක්‍රීඩකයෙක්ට තියෙන පීඩනයයි මානසික වැටෙනවා කියන්නේ කරුණු දෙකක්ද නැත්නම් එකක්ද ක්‍රීඩකයෙක්ට? ඒ මානසික වැටෙනවා කියන්නේ අපි ඒ පෞද්ගලික දෙයක් නේ. එතකොට ඒක තමන් හදා ගන්න ඕනේ දෙයක්. අර ක්‍රීඩා තරඟ අපි කියන්නේ අපි ඉන්නේ තියෙන අපිට හැම තරඟෙම කියන්නේ අපි ඉන්නේ දිනන්න ඕනේ නෑ නෝ තරඟේ. එතකොට ඒක පීඩනයක් තමයි. එතකොට අපි කිමුකෝ අපි දැන් සෙනඟ ගොඩක් මැද සෙල්ලම් කරනකොට ඒක පොඩි ඒ කියන්නේ ඒක එක තරංගකින් දෙකකින් යවන්න අමාරුයි. ඒක ටිකක් සෙල්ලම් කරාම අපිට එළියේ දේවල් අමතක වෙනවා. يعني මම කියන්නේ මුල් තරගයෙන්ම මේ අමතක කරලා සෙල්ලම් කරන්න පුළුවන් කියලා. ඒක පොඩ්ඩක් වෙනවානේ බලපාන ඒ අනිශ්චිත භාවයේ ක්‍රීඩකයෙක්ට තියෙන අනිශ්චිත භාවය අනිවාර්යයෙන්ම බලපාන සමුත් තමයි දක්ෂතාවට. ප්‍රතිකරුවෙක් ගත්තොත් ක්‍රීඩකයෙක් ගත්තොත් දකුණු අප්‍රිකාව සමග ක්‍රීඩා කරන තරගයකදී ඔස්ට්‍රේලියාව සමග ක්‍රීඩා කරන තරගයකදී කියන්නේ දැන් ශ්‍රී ලංකාවේ අපි දැකලා තියෙනවා ක්‍රීඩක කෙනා ප්‍රබල කණ්ඩායමක්. හැබැයි ඉන්දියාව ගත්තොත් වෙන රටවල් ගත්තොත් බංගලාදේශ ගත්තොත් ඒගොල්ලෝ ප්‍රබල කණ්ඩායමක් විදිහට තරම් ප්‍රබල කණ්ඩායමක් විදිහට මේ ප්‍රතිවාදී කණ්ඩායම් දකින්නේ නැහැ. අපිම අපිට මානසිකව බැරිය එකක් දාගෙන තියෙන්නේ ආ දකුණු අප්‍රිකාව කිව්වොත් ප්‍රබල කණ්ඩායමක් ඔස්ට්‍රේලියාව කිව්වොත් ප්‍රබල කණ්ඩායමක් කියලා අපිම මානසික බැරිය එකක් දාගෙන තියෙන්නේ. ඇත්තටම මේ සාමාන්‍ය පන්දු යවන්න වෙන පන්දු සින් වෙන්න පුළුවන් ටර්න් වෙන්න පුළුවන්. අපි දකින්නේ ඔවුන්ගේ පන්දු යවන්නන්ගේ සුවිශේෂී වෙනස්කම් තියෙනවා. මොකද ඉස්සරහට බෝලර් සගත්තොත් තේම බසින් මක්රම් මකායුනස් ගත්තොත් ප්ලේන් මැක්රා ගත්තොත් ඔයගොල්ලන්ගේ බෝල් ගොඩක් විදියට ස්විං වෙනවා බවුන්සර්ස් වෙනවා. හැබැයි අපි මේ නම කිව්වහම බය වෙන්න ඕනේද? සවුත් අප්‍රිකා ඔස්ට්‍රේලියාව වගේ කිව්වහම බය වෙන්න ඕනේ නැත්නම් එන බෝලට ගෙවුවොත් ප්‍රශ්නේ විසඳෙන්න පුළුවන්. එතන මම මුලින්ම කිව්වා වගේ ප්‍රතිවාදය කවුද කියලා නොවිත සෙල්ලම් කරනවා නම් ඒක ගැටලුවක් ඉන්නේ නැහැ. අනිත් එක අපි බොබුවට ඔළුවට දාගන්න ඕනේ නැහැ මේ මේ ටීම් එක මෙච්චර අමාරු වීම කියලා. අනිත් එක ඉන්දියා එතකොට බංග්ලාදේශ ඒ කට්ටිය මුහුණ දෙන්නේ මම කිව්වා වගේ අර ලීග් තරඟ ප්ලේ කරලා ගහලා ගහලා ඒ කට්ටියට එක්ස්පීරියන්ස් තියෙනවා. අනිත් එක ලෝකේ හැම ක්‍රීඩකයෙක් එක්ක මේ කට්ටිය හැම අවුරුද්දෙම සෙල්ලම් කරනවා. ටීම් එක මොකද්ද කියලා ඉතින් සමුන් දකුණු අප්‍රිකා තමන්ගේ පළවෙනි තරගයේ ක්‍රීඩා කළේ මේ විදිහට ටීම් එක මොකද්ද කියලා ලොකුවට හිතන්න නැතුව තමන්ගේ නැචරල් ගේම් එක පුළුවන් තරම් ප්ලේ කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම දක්ෂතාවකට යාමට ඉතාමත් පහසු වෙන කරුණක්. ඉතින් මේ දෙක අපි අපේ වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. සමුන් තමන්ගේ අනාගතය ඉදිරියට ඔයාගේ මොනවද තියෙන ප්ලෑන්ස්? මගේ ප්ලෑන් එක දැනට जाति अवश्य श्रीलंका
ඉන්නවා. 5 දෙනෙක් ඉන්නවා. සර්බියාවල 5 දෙනෙක් ඉන්නවා නේ.